පත්තරේ තියෙන ප්‍රවෘතියක් මංගල දිනේදී මංගල රත පෙරහැරේ ගමන පොල් කොටයක් දමා හරස් කරයි. විස්තරේ තියෙනවා යටින්. මේ ගැන තොරතුරු සෙවීමේදී දැනගන්නට ලැබුණේ මනාලියගේ අතගන්නට බලාපොරොත්තුවෙන් සිටි ප්‍රේමවන්තයෙකු විසින් මෙම කඩා කප්පල්කාරී ක්‍රියාව සිදුකොට ඇති බවයි. දැන් බලන්න හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න කින සින්දුව අහලා තිබ්බනම් මේ කොටේ දාන්නේ. පිට රත්නායක ගායන ගීතයක් තියෙනවා, නුඹේ නමින් මා දුප්පි හෙළනා කඳුලැල්. මා හැරගිය දුකින් තැවි නුඹට සාප කරනු බැරි, නුඹේ නපුරුකමට කිපි හිතේ වෛර කරනු බැරි. අහලා තිබ්බනම් මේ කොටේ දාන්නේ. ඇහෙන්නේ මොනවද? කැලෑපත්තර ගිටාර් එක, ඕගන් එක, තව නොඑක් ආකාරයේ සංගීත සංයෝජන කරමින් එනවා කැලෑපත්තර. මේ එකක් මතකයන් ඔබේ සිතෙන් දරාගෙන දුක් විඳිනා මං ඔබගේ පළමු පෙම්වතා සුවඳ පොදට පවා ඔබ පෙම් කරන අදටත් මම ඔබගේ පළමු පෙම්වතා අදටත් මම ඔබගේ දෙවැනි පෙම්වතා. මෙහෙම කිය කිය ගිහිල්ලා කොටේ දානවා. ඇයි විඳ ගන්න බෑ? මේ සුභ මොහොත ලැබිලානේ. ඒ මොහොතේ පෙරදුනහම මේ විඳ ගන්න තමයි සාහිත්‍යයේ තියෙන්නේ. මේ ලංකාවෙන් භාගයක්ම ඉන්නේ පෙරදිච්ච අය. මහාචාර්යවරු පරදිනවා. සරච්චන්ද්‍රයන් පරදිනකොට රුචි රාණිනිය අහන්ඩ එකපාර මාමරන්න කියලා අවිය ගත්තනම් මනමේත් නෑ සිංහ බවුත් නෑ. සමහරුන්ට කවි ලියන්න බෑනේ. කවි හදනවා වෙනුවට අවි හදා ගන්න. ඇයි මෙහෙම වෙන්නේ? මේ විරහ වේදනාව විප්‍රලම්භ ශුංගාරය මිද ගන්නට ඕන. ඒකට තමයි සාහිත්‍ය අවශ්‍ය වෙන්නේ. දැන් නව පරපුර මේ කැලෑපත්තර සංගීතවත් කරද්දී මීට වඩා හොඳ ගී නිර්මාණ බටහිර නාද රටා රිද්ම රටා යොදාගෙන නව පරපුර කරනවා. මේ අහලා බලන්න මේ හොඳ ගීතයක්. මීදුම් තව
පරපුරට මොන තරම් දේ කරන්න පුළුවන්. නමුත් කරන්නේ මොනවද? දැන් ඇහෙනවා මෙහෙම ගීතයක්. මට කොත්තුත් ඕනේ, මට ලයිමුත් ඕනේ, තම්බෝල ටිකක් උඩින් දාලා චීස් ටිකක් වැඩියෙන් දාලා ටක 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 ටකක් දාලා ගේන්න මල්ලිද? මට කොත්තුත් ඕනේ, මට ලයිමුත් ඕනේ, තම්බෝල ටිකක් උඩින් දාලා තීස් ටිකක් වැඩියෙන් දාලා ටක 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 ටකක් දාලා ගේන්න මල්ලිද? මට පිට්ටු කන්න බෑ, මට ආප කන්න බෑ, මට උදේ කවපත් කන්න බෑ, නානගේ කඩේ වහලාගේ කොත්තු නෑ. පිට්ටු කන්න බෑ, ආප කන්න බෑ, බත් කන්න බෑ, හොරෙන් කාලා පොලිසියටත් බොරු කියලා පැනලා යනවා. හොරකම් කරන්න ලක්ෂ පහක් හයක් වියදම් කරලා සින්දු අදනවා. දැන් මේක බලපුවාම ඒවා අනුගමනය කරන්න ඕන තරුණ පෙරට. ඊට වැඩිය බයනකයි අනිත් එක. Excuse me, I like enjoy my sweetheart. අඩේ කාරයි කතරේ කාරයි සුපරි යන්න එපා. තනි රසය කෑම ජීව ගාලා අන්තා හොන්න හොඳා. ලොව පේන තප ගාවක් මා අත්හරින්න එපා. උඹ වැතිරීලා උඩුකුරුව සයිනි ඉන්න හොඳා. She has clear to put your pity loss in your mistress. But so for one of the five people that just so hard for them to play back a line. My suit took in the sex. Allala, nalavala, pavalam maladama. Mage duka boma, iwa sanda, alala, kandulu sala. සිත මත් කරන මල් සොඳ ගැලුවා දෝරේ ගලා හද ගැලවිලා විසිවිලා යන කංගා බයිපාස් කරලා හදන්නවත් හදිසි අනතුරු ආට්ටුව ළඟට ගෙනියන්නවත් හම්බෙන්නේ නැහැ. දැන් මේ මොකේටද අත තිබ්බේ? සොකරි. සොකරි කියන්නේ අපේ ජනනාට්‍ය කලාවේ පළවෙනි උපත. යාලක් විතර වී යව්වේ වනාලා, දොළොසක් විතර ඇඟ ගෝමර ඉසීලා, අතත් දිගට නිල් වරලස මිදීලා සොකරි සිටිති අව්වේ වීවනලා. දැන් අව්වේ වීවනන්න දෙන්න මෙහාට වරෙන් පීපං ගංජා පීපං. පත්තරෙන් කියනවා මේකට මෙව රැප්. ඇමරිකාවෙන් ගෙනාවේ කෑලි. ආර්.ඒ.පී. රැප්. වේගෙන් ගායනේ, වේගෙන් වාදනේ. මේ වේගෙන් ගායනේ, වේගෙන් වාදනේ මේ ක්‍රමේ බිහි වුණේ අප්‍රිකාව, බෙංගාල වගේ රටවල්. සුදු ජාතිකයෝ ඇවිල්ලා කළු ජාතිකයෝ අල්ලගෙන හිර කරලා වහල් වැටියට දින වැඩ ගන්න. හැමදාම මේ දුක විඳින්න බෑ, අපි නිදහස් කරපල්ට කණ්ඩ දීපල්, අපිට බොණ්ඩ දීපල්ලා කියන ඒ කවිවල තියෙනවා මේ ප්‍රප්‍රිද්දේ. විරෝධයක් ආපුවම මන්දගාමි රිද්මෙන් කියන්න බෑ, නෙළුම් කවි වගේ අපිට කණ්ඩ දෙන්න ඕම කියන්න බෑ. තේල් ගාහිස ඒ වෙන ක්‍රමයක්. විරෝධාකල්ප එහෙම කියන්න බෑ. යටත් විද්‍යුත්වාදීන් ඇවිල්ලා 1500 600 700 ගණන් වෙනකොට මේ රට අනිත් පැත්ත පෙරලනවා. මේ ජන කවියා යුද්ධයට ලැහත් වෙනවා. ජන කවියෙන් මේ බලන්න.
යුද්ධට ඇවි සිදු පිට නැව් නැගීල පරංගි උන්න මුත්තැවිත් කොළඹට ගොඩ බැහැලා අන්දමක් හොඳයි කිසි කිසි ගාලා කොළඹදි කම්පලක් නැතත් සෙනගක් මරාදාලා කොළඹදි කම්පලක් නැතත් සෙනගක් මරාදාලා යුද්ධේ යුද්ධේ කියන්න බෑ මන්දගා විරිත්මේ කපන කොටන බිම පෙරලන ඇන ඇන එලවන තැන තැන තලන වඳින මිගත බලන ආගිය වග අහන බලන අඳින වඳින දේ උදුරන රුකුසනකට නොවී සරණ මෙරණ දෙරණ කරන විකුම් බලසිංහල සෙනක මයිම මෙරණ දෙරණ කරන විකුම් බලසිංහල සෙනක මයිම ලේසි නොව දැනගල් ඉංග්‍රීසි නට කළ දෙය ආහා පල්ල මේක ක්‍රමයක් මේ ජනස්ෘතියට රැප් රිද්මේ ආපු හැටි තවත් විවිධ අවස්ථාවල එනවා. දැන් බුදුහාමුදුරුවොත් එක්ක කරන ගනුදෙනුව වගේ නෙවෙයි දෙවියොත් එක්ක කරන ගනුදෙනුව. එතකොට ටිකක් එතන පූජාව ටිකක් සැර වැඩි. ජූලි මාසෙ මම ගියා දේවාලයක් ළඟට. යනකොට ළමයි ගොඩාක් ඉන්නවා. මගේ වැඩේ කරගන්නත් බැරි වුණා. මම බැලුවා මොකද මේ වෙන්නේ මෙච්චර වෙලා යන්නේ කියලා. කපු මහත්තයයි කපු මහත්තයගේ පුතයි දෙන්නම ඇවිල්ලා වැඩ. මට ඇහෙනවා මෙහෙම බලන්න වේගෙන් කියනවා අවසර පස්සෙ හා දාසකත්වා මතු පුදුන දෙයි හාමුදුරනේ දේව මන්දිර තුල විරාජමාන වැටසන උප හන්දට සුවඳ මල්පු දා සුවඳ තුම්පු දා දේව මන්දිරේ සුවඳවත් කර ඔබගේ දේව අනතකට යටත් දේව වැල්ම පවතින මේ කොටුගම් වලින් ඔබේ දෙපාම් වලට පැමිණ මේ නරපඹුවන් අය සිටින්නේ හාමුදුරනේ තමන් හට ප්‍රබල මතක ශක්තියක් ලබා දෙන හාමුදුරනේ මුල් වතාවේ සයන්ස් වලින් විභාග ගත්තත් මේ දරුව සයන්ස් බයින් සුදුරුනි බෝධි සියල් හේරම අසමත් වෙලා දුකින් තැවෙනවා දෙවියනි වතාවේ කොමර්ස් වලින් ගත්තත් එකෝන් පොලිටිකල් ඇකවුන්ට් සියල් අසමත් වෙලා මේ දරුව සොයින් තැවෙනවා දෙයි හාමුදුරුවෝ ඒ හින්දා රූපෙට රූපයක් තියලා ප්‍රාණයට ප්‍රාණයක් තියලා හතර වරිගට වෙලා තියෙන විලැජ්ජාවෙන් මිදෙන්න ආර්ට් සබ්ජෙක්ට් ඔලිකත විභාගේ පාස් කරලා දෙන්න දෙයි හාමුදුරුවනේ මේ වේගෙන් කියනවා වේරලියද්ද කතරගම යනකොට කට්ටියක් අතේ පොල් කට්ටියක් අතේ මල් ගීතරතක යහනවා බලන්න මේ විරෝධය නැහැටි මැණික් ගන්ධියෙන් සේදුණු අතින් මල් මිටක් අරගෙන වඳින්නට ඇවිත් දුරු රට කන්ද ස්වාමිනේ කටින්නට අනුන් හට වින ගසන්නට ගෙන පොල්ගොඩ දකින්නට තරම් පවුකල බවකි වැටහුණි මේ ගීතේ සංගීතවත් වෙනකොට ගන්නේ කතරගම දෙවියන්ගේ පූජාවේ හඳගන්නේ මේක දකුණු ඉන්දියානු සම්භවයක් තියෙන්නේ මේ අපි බලමු මේකේ රිද්මය. ඔකට නාගසලං එකතු වෙනවා. මේ ගීතේ රැප් අංග තියෙනවා. මේ රැප් නිර්මාණය වෙන්න හේතුවක් තියෙනවා. සංගීත නිර්මාණකරුවාගේ කාර්යභාරයේ කුමක්ද යන්නයි මම ඔබට පහදා දුන්නේ. බොහොම ස්තුතියි. ඉතින්